ශ්‍රී ලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් අතර පළවෙනි එක්දින තරඟයේ අවසන් වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 14ක ජයග්‍රහණයක් ලබා දීලා. තරඟයේ කාසියවාසී දිනපු ශ්‍රී ලංකා නායකයා දෙපාරක් හිතන්නේ නැතුව මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම දඟපන්දු යවන්නන් 3 දෙනෙක් එක්ක තරඟයට එන නිසා. සාමාන්‍යයෙන් කෙතරම් තනතිල්ල දෙවෙනි වතාවේ පන්දුවට පහර දෙද්දි විදුලි ආලෝක එක්ක හොඳට දඟ කැවෙන තනතිල්ලක් විදිහට තමයි ප්‍රසිද්ධ. හැබැයි මේ තරඟයේ නොසිතූ සිද්ධියක් වෙනවා. පළවෙනි ඉනිමේ දඟ කැවෙන තනතිල්ල දෙවෙනි ඉනිමේ පන්දු යවද්දි දඟ කැවෙන්නේ නැහැ. මේ තත්ත්වයත් එක්ක ලකුණු 300 කිලක්යක් හඹා යන ඉන්න දකුණු අප්‍රිකා කණ්ඩායම දඟපන්දු පවන්නන් හමුවේ වෙනදා පින්නන අපහසුතාවය නොපෙන්නා පන්දුවට පහර දෙන විදිහ තමයි අපි දකින්නේ. කොහොමුණත් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 14ක් මෙපිටින් තරඟේ නතර කරන්න දකුණු අප්‍රිකා කණ්ඩායමට සිදු වෙනවා. තරඟයෙන් පස්සේ ශ්‍රී ලංකා නායකයා ජයග්‍රහණය ගැන අදහස් දක්වනවා. ඇත්තටම එක ගොඩක් වටිනා ජයග්‍රහණයක්. දකුණු අප්‍රිකා කණ්ඩායමේ ප්‍රතිකරුව තරඟයට හොඳටම ඇවිත් හිටියත් අපේ පන්දු යවන්නන්ට අවසානයේ පුළුවන් වුණා ජයග්‍රහණයකින් අවසන් කරන්න. අවිෂ්ක චරිත් වගේම ධනංජය හොඳ ඉනිම් සෙල්ලම් කළා. අපි සැලසුමුනේ පුළුවන් තරම් විකට් අඩුවෙන් දීලා පන්දු අර 40 වෙනකන් ඇවිත් එතන ඉඳන් පහර දෙන්න. මේ තරඟයේදී අපි ඒ දේ හරියට කළා. දකුණු අප්‍රිකා පන්දු යවන්න පන්දු යවද්දී තනතිල්ල දඟ කැවුනා. හැබැයි අපි පන්දු යවද්දී දඟ කැවීමක් දැක්කේ නැහැ. පන්දු හොඳට පිටතට ආවා. කොහොමුණත් අපි පන්දු යවන්න හොඳට කළා. ලකුණු 300ක් තියදී කොහොමත් ප්‍රතිකරුවන්ට පීඩනයක් තියෙනවා. අපි ඊළඟ තරඟයට මීට වඩා ශක්තිමත් වෙලා එන්න බලාපොරොත්තු වෙනවා. අපි ප්‍රාර්ථනා කරමු පළවෙනි තරඟේ ලබාගත් හොඳ දේවල් එක්ක තරගාවලිය ඉස්සරහට යන්න හැකියාව ලැබෙන්න කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.